අපේ රටේ දියුණුවට ඍජුවම දායකත්වය ලබා දෙන ප්‍රධාන ශේත්‍රයක් තමයි කර්මාන්ත ශේත්‍රය. COVID-19 අභියෝගයේ හමු වෙත අපේ රටේ කර්මාන්ත දියුණුවා වගේම අලුත් කර්මාන්ත ඇති වුණා. අද අපේ සොයා බැලීම ඒ පිළිබඳවයි. මේ ටීවී රටේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රටයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ තියෙන අවශ්‍යතාවන් මත තමයි අපි නිෂ්පාදනය කරේ. මේ අපේ තියෙනවා ෆැක්ටරිස් තුනක්. මේකේ සීට් එක මැනුෆැක්චර් කරනවා. ඊට පස්සේ අපේ තියෙනවා FRP ටෙක්නොලොජිස්. අපි ඒකේ බෆර්ස් නිෂ්පාදනය කරනවා. අලුතෙන් අපි ෆැක්ටරියක් හැදුවා ඩිරෙක්ට් OEM කෙනෙක් විදියට අපි සප්ලයි කරනවා වයහනස් එක. විශේෂයෙන්ම මේ රජයේ මට කියන්න ඕනේ මේ උනන්දුවක් කරනවා රේෂන් නිෂ්පාදනය කරන්න කියලා. ඒක අපිට ලොකු හයියක්. දැන් අද රටේ තියෙන කොවිඩ් ප්‍රශ්නත් එක්කලා අපි පිට රටින් ගෙන්නන්න නැතුව මැෂින් මේ ලංකාව ඇතුළම අපි හදලා සියලු දෙනාට සපයලා දෙන එක තමයි අපේ එකම උත්සාහය. සභාපතිතුමා අපේ රටේ කර්මාන්ත විදියට ඔබතුමන්ලා අවධානය යොමු කරලා තියෙන ප්‍රධාන ශේත්‍ර මොනවාද? මේ රටේ කර්මාන්ත ශේත්‍ර 21ක් හඳුනගෙන ඒක ගැසට් කරලා මේ වෙනකොට විශාල වැඩ කොටසක් කරගෙන යනවා. අපිට ඉතා ඉක්මනින් ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් කර්මාන්ත ශේත්‍ර මොනවාද කියන එකට. පහුගිය වසර දෙක තුල ගෝලී අර්බුදයක් තිබුණේ විශාල අභියෝග රාශියකට අපේ කර්මාන්තකරු මුහුණ දුන්නා. නමුත් අපේ ඉන්න කර්මාන්තේ වැඩකරු අපිට අවශ්‍ය බඩු භාණ්ඩ හදිය බොහොමයක් නිෂ්පාදනය කරලා දුන්නා. 3 දෙනෙක් වෙලා පැවතුන වාහන එකලස් කිරීමේ කර්මාන්ත මේ වෙනකොට 12 දෙනෙක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. හැකියාවන් පිරුණු දේශීය කර්මාන්තකරුවන්ගේ අනගි නිර්මාණයන් තුළින් අභියෝග මැදවුවත් රටක් ලෙස අපේ දිනන දිනය වැඩි ආතක නෙමෙයි.